අතිපූජනීය මාහිමිපාණන් වහන්සේ ධර්මානුස්සති භාවනාව ගැන පැහැදිලි කර දෙන්න. තෙරුවන් සරණයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි භාවනා කර්මස්ථාන 40ක් සඳහන් වෙනවා. ඒ සමසතලිස් කර්මස්ථාන නමින් හැඳින්වෙනවා. දසකසින, දසාසුභ, දසානුස්සති, සතර බ්‍රහ්ම විහරණ, එවාගේම ආහාරයේ පටිකූල සංඥා, ධාතු මනසිකාර සහ අරූප සමාපatti සතර කියලා. එයින් මේ අනුස්සති භාවනා අතර දෙවැන්න ධම්මානුස්සතියයි. ධර්මයේ ධර්මයේ නමින් හඳුන්වනවා පරියාප්ති, ප්‍රතිපatti, ප්‍රතිවේද කියලා අවස්ථා තුනකට. තවත් දුරට කියනවා නම් විනය, සූත්‍ර, අභිධර්ම නමින් පරියාප්ති ධර්මයේ හැඳින්වෙනවා. නවලෝතුරා ධර්මයේ හැටියට සතර මාර්ග, සතරඵල, නිර්වාණය හඳුන්වනවා. මේ සියල්ලම ධම්මානුස්සති භාවනාවට අරමුණු වෙනවා. ධර්මයේ ධර්මයේ කියන මේ උත්තරීතර වචනය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයටයි අයිති. වෙනක් මොනතරම් ධර්ම තිබුණත් ඒවා සැබෑ ධර්ම නොවන්නේ සර්වඥන් වහන්සේ කිනුවගේ නොවන නිසයි. සර්වඥන් වහන්සේගේ දේශනා සියල්ල මෙලොව සුභසෙත, පරලොව සුගතිය, ශාන්ත නිවන ගෙන දෙන බැවින් ඒක ඒකාන්තයෙන්ම සැබෑ ධර්මයක්. ධර්මයේ කියන වචනේ තේරුම් කීපයක් තියෙනවා. නිරුක්ති වාසයෙන් සලකනකොට අත්තානං ධාරෙන්තං චතුසු අපායේසු වට්ට දුක්ඛේච පතමානේ අපතමානේ කත්වා ධාරේති ධම්මෝ කියන මේක තේරුමක් සඳහන් වෙනවා. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් මේ ධර්මය අනුව පවතිනවා නම්, ධර්මයේ දරාගෙන සිටිනවා නම්, ධර්මයේ පිළිපදිනවා නම් ඔහු සතර අපායට වැටෙන්නේ නොදී, සංසාර දුකට වැටෙන්නේ නොදී ආරක්ෂා කරගන්නවා කියන තේරුමින් ධම්මෝ කියන මේ වචනය හඳුන්වනවා. ඒක තේරුමක්. සභාවන් ධාරේති ධම්මෝ කියලා තවත් අර්ථ විග්‍රහයක් තියෙනවා. ඒ කියන්නේ ඒ ධර්ම ස්වභාවය දරාගෙන, රඳවාගෙන, පිහිටුවාගෙන සිටින නිසා ධර්මයේ ධර්මයේ කියලා හඳුන්වනවා. එක එක සිතක්, එක එක චෛතසිකයක්, එක එක රූපයක්, එක එක මාර්ගයක්, එක එක ඵලයක්, නිර්වාණයක් පාසාම මේ ස්වභාව දරාගෙන සිටීම පවතිනවා. මේ දෙආකාරයෙන් වූ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ භාවනා කර්මස්ථාන තුළින් ඉතා වැදගත් අරමුණක් වෙනවා. එයින් ධම්මානුස්සති ධම්මානුස්සති කියන එකේ තේරුම ඒ පරියාප්ති ධර්මයයි, ප්‍රතිපත්ති ධර්මයයි, ප්‍රතිවේද ධර්මයයි නැවත 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 හිතින් ආවර්ජනා කිරීමේ, නැවත නැවත අනුස්මරණය කිරීමේ භාවනාව තමයි ධම්මානුස්සති කියලා හඳුන්වන්නේ. ඒ ධම්මානුස්සති භාවනා වැඩිීමේදී විශේෂයෙන් ඊට උපදේශ පේලියක් සඳහන් කරන්න තියෙනවා. ධම්මානුස්සතියේ වැඩිවීමට හිතට ගතට විවේකී තියෙන්නට ඕන. පළමුවෙන් තමාගේ කය සංසිඳවා ගන්නට ඕන. අත්පා මූණකට දුහවණී කරගෙන, එවාගෙම මහසි වෙලා ඉන්නවා නම් පෑම් පහසු වෙලා පහසු විහරණයක් ශරීරයට ඇති කර ගන්නට ඕන. තමා රක්නා වූ සීලය, ගිහි සීලය හෝ පැවිදි සීලය හෝ සීලය පිරිසිදු කර ගන්නට ඕන. සීලය පිරිසිදු කර ගැනීම සෑම භාවනාවකටම පෙරගමන් වශයෙන් අත්‍යවශ්‍යයි. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ කියලා බුද්ධ වචනේ හැඳින්වෙන්නේ භාවනාවට සීලය පිහිටන්නටම ඕන නිසයි. ඒ සීලයක පිහිටි පමණින් භාවනාවක් සාර්ථක වෙන්නේ ඊට පස්සේ සීලේ පදනම් කරගෙන භාවනා කමඨහනක් නිසිසේ ප්‍රගුණ කරන්නට ඕනේ. ඒ අනුපිළිවෙලින් වැඩි යුතු වන්නේ ඒ විදිහටයි. ඊළඟට භාවනා කමඨහන් දෙන ගුරුවරයෙකුගෙන් මේ භාවනා පිළිබඳව හරියට පැහැදිලිව නිවැරදිව අසා දැනගෙන ධාරණී කරගෙන ඒ අනුව පිළිපදින්නටම ඕනේ. තමා හිතුව මතේ භාවනා කිරීමේදී බොහෝ අත්වැරදි සිදුවෙලා නොමග යනවා. එසේ නොවනු පිණිස ගුරු ඇසුරකින් මේ කලපුරුදු භාවනා වැඩු ඵලපුරුදු මේ කර්මස්ථානාචාර්යන් වහන්සේ කෙනෙකුගෙම උපදෙස් ලබා ගත යුතු වෙනවා. ඒ විදිහට භාවනාවට වාඩි වෙලා හෝ තමා පහසු ඉරියව්වකින් ඒ භාවනාවට හිත යොදනකොට භාග්‍යවතුන් වහන්සේ වදාළ
භාවනා ගුණ 6ක් සඳහන් වෙනවා ස්වාක්ඛාතෝ ගාථා පාඨයේ. විශේෂයෙන්ම ඒ ස්වාක්ඛාතෝ ගාථා පාඨයේ තියෙන පද 6 ඉස්සෙල්ලා අපි වෙන් කරගන්නට ඕනේ. වෙන් කරගෙන එහි මුල සිට අගට අග සිට මුලට නැවත 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 පද 6 ප්‍රගුණ කරන්නට ඕනේ. ඒ පද 6 හොඳට ප්‍රගුණ කළන් පස්සේ එක එක ಗುಣ පදයක් අරගෙන එහි තියෙන ඒ තේරුම් ආවර්ජන කරන්නට ඕනේ. එක එක ಗುಣ පදයට විශේෂ තේරුම් තියෙන අර්ථ තියෙනවා. ඒ ಗುಣ පද තේරුම් කරගෙන යාමේදී තමයි ඒ සම්බන්ධව සිතේ බලවත් ප්‍රසාදයක් හිතේ ප්‍රහැදීමක් ඇති වෙන්නේ. ඒ ප්‍රසාදය ඇති ඇති පමණට තමයි හිත සමාධිගත වෙන්නේ. ඊළඟට මේ බාධක වශයෙන් යම් යම් හේතු කාරණා වශයෙන් සඳහන් කරන්නට පුළුවන්. ආවට ගියාට භාවනා කළොත් මේ භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. මේක හරියට බොහොම ඕනෑකමින් බලවත් ඡන්දයෙන් බලවත් වීරියෙන් බලවත් සිතකින් බලවත් නුවණකින් කරන්නට ඕනේ. එසේ කිරීමේදී ස්වල්පයක් භාවනා වඩල නැගිටිනවා වෙන වැඩකට යෙදෙනවා අයමත් ටික වෙලාවකින් භාවනාවට වාඩි වෙනවා අයමත් වෙන වැඩකට යෙදෙන එහෙම කරන්න ගියොත් මේ භාවනාවට වඩා හිතේ නීවරණ වැඩි වෙනවා නීවරණ වැඩි වෙන්න භාවනාවට බාධා වෙනවා ඊළඟට අමතක වෙන්නත් පටන් ගන්නවා භාවනාව අත්හරින්න වෙනවා ඊට පස්සේ අන්න ඒ විදිහේ භාවනාවට බාධක නීවරණ ඇති නොවන හැටියට නිරතුරුව මේ භාවනාව යෙදෙන්නට ඕනේ මේ දසුණක් වශයෙන් කියනවා නම් යම් කෙනෙක් විනාඩි 45ක් පැයක් පැයකමාරක් වාඩි වෙලා භාවනා කළා. ඊළඟට ඇවිදිනකොට වෙන වැඩකට යෙදෙනකොට ඒත් මේ භාවනාව හිතින් කියවන්නට පුරුදු වෙන්නට ඕන. අතරක් නැහැ. එතකොට භාවනාව හිතේ වැඩෙනවා. එතකොට බාධක නීවරණ ධර්ම හිතේ පහළවන්නේම නැහැ. ඒ විදිහට බාධක නොවන හැටියට උපදෙස් ලබාගෙන තියෙන්නට ඕනේ. විශේෂයෙන්ම අර තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගතමිද්දෝ ඒතං සතින් අදිට්ඨයකින් උපදේශේ මතක තබා ගන්නට ඕනේ. සිටගෙන සිටීමේදීත් ඇවිදිමින් සිටීමේදීත් වාඩි වී සිටීමේදීත් සයනගතව සිටීමේදීත් නිින්ද නොගින් සිටිනවා නම් සෑම වෙලාවෙම මේ මානසිකාරයේ හිතේ පවත්වන්නටම ඕනේ. ඒ විදිහේ පවත්වනකොට මේ භාවනාවට බාධාවක් ඇතිවන්නේම නැහැ. මෙන්න මේක නිසා මේ භාවනාවට බාධක දේවල් අපි මතක තබාගෙන එයින් ප්‍රවේශම් වන්නටම ඕනේ. සමහර විට භාවනා කිරීමේදී තවත් බාධාවක් තියෙනවා. ඒ තමයි භාවනා කිරීමේදී භාවනා රසය, භාවනා සමාධිය හිතට වැඩෙන්න බොහෝම ලොකු මානසික සුවයක් සැහැල්ලුවක් ඇති වෙනවා. එතකොට බොහෝ දෙනා හිතනවා අහෝ මේ අනිත් ඇට කියලා දෙන්නු තව ඇට කියලා දෙන්න ඕනි කියලා අනිත් ඇට කියන්නේ යන්න පටන් ගන්නවා අනිත් ඇට උපදෙස් දෙන්න යනවා එතකොට මේ භාවනා පිරිහෙනවා ඒකත් භාවනා දියුණුවට බාධාවක් වෙනවා ඒ බව මතක තබා ගන්නට ඕනේ බොහෝ සෙයින් කරුණා ස්වරූපයෙන් එන ඒ අදහස් නිසා තමන් අනුන්ට උපදෙස් දෙන්න යාමේ නිසා වැඩෙන්න තියෙන භාවනාව උන වැඩි පහත වැටෙනවා මෙන්න මේක නිසා භාවනාවට බාධක වෙන බව තේරුම් ගන්නට ඕනේ. එක කාරණයක් තමයි කඩින් කඩ භාවනා අත්හැරීම. එිනුත් භාවනාව පිරිහෙනවා භාවනාවට බාධක වෙනවා. අනික් කාණේ භාවනාව යම් ධර්ම රසයක් වෙනකොට අනිත්‍යයට කියා දෙන්න පටන් ගන්නවා. ඒකෙන් තමාගේ දියුණු වෙන භාවනාව පහත වැටෙනවා. මේ ආදී හේතුන් නිසා භාවනා පිරිහෙන හැටි මනවින් අවබෝධ කරගෙන කටයුතු කළොත් භාවනා දියුණු කරගන්නට පුළුවනි. ඊළඟට මේ භාවනාවේදී චිත්ත සමාධිය වැඩෙන හැටි අපි ගණගෙන තියෙන්නට ඕනේ. මේ භාවනාවේදී ධ්‍යාන සමාපatti උපදවන්න පුළුවන් වෙන්නේ නැහැ. මක් නිසාද මේ ධර්මානුස්සති භාවනාවේ අරමුණ පරමාර්ථ ධර්මයි. පරමාර්ථ ධර්ම සම්මුති ධර්මයේ වාගේ නෙවෙයි. පරමාර්ථ ධර්මයේ තුල පරමාර්ථ ධර්මයේ අරමුණ කරගෙන මේ ප්‍රථම ධානාදී රූපාවචර ධාන උපදවන්ට අපහසුයි. ලැබෙන්නේ උපචාර සමාධියක් පමණයි. උපචාර සමාධිය කියන්නේ කාමාවචර සමාධියක්. කාමාවචර සමාධිය උසස්ම තැන තමයි ඔය උපචාර සමාධි කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ කුසල් අරමුණේ භාවනාවට ගත ධම්මානුස්සති අරමුණෙහි කුසල විතාරක, කුසල විචාර, කුසල ප්‍රීති, කුසල සුඛ, කුසල ඒකග්ගතා කියන අංග පහ ශක්තිමත් වෙනවා.
ඒ ශක්තිමත් වීමේදී අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ පහ සම්පූර්ණ යටපත් වෙනවා. ඒවා නූපදී යනවා ඒ වෙලාවට. එනිසා මේ නීවරණ පහ සම්පූර්ණයෙන් යටපත් වෙලා මේ ධ්‍යානාංග පහ ශක්තිමත් වීම නිසා තමයි උපචාර සමාධි කියන සමාධි මට්ටම ලැබෙන්නේ. ඒක චිත්ත වීතියෙන් චිත්ත වීතියට වෙන් වෙනවා, වෙනස් වෙනවා. ඒක චිත්ත වීතියක උපචාර සමාධිය පිහිටියා ඊළඟට භවංගගත වෙලා අය චිත්ත වීතියක් ඒ උපචාර සමාධියෙන් පවතිනවා. මේ විදිහට ඒක චිත්ත වීතියෙන් වීතියට කඩ වෙනවා. අර ධ්‍යාන සමාපත්තිය එහෙම නෙමෙයිනේ. ප්‍රථම ධ්‍යානේ නම් ඉතින් මේ පැය ගානක් වරු ගානක් වුණත් සමහර දහසක් පුරාම පමණ පවා ඒ සමාධියෙන් ඉන්න පුළුවන් හිත භවංගපතිත නොවි. චිත්ත වීතියෙන් වීතියට හිත භවංගපතිත නොවි දිගටම ඒ ජවන්සෙත් වශයෙන් ධ්‍යාන සිත්ම පවතිනවා. මෙන්න මේක වෙනස එහෙමයි. ඒක රූපාචර ධ්‍යාන සිතක්, මේක කාමාචර ධ්‍යාන සිතක්. කාමාචර ධ්‍යානේ තමයි මෙතන උපචාර ධ්‍යාන කියලා කියන්නේ. ඒකට උපචාර කියන වචන ලැබුණේ අර රූපාචර ධ්‍යානෙට සමාන්තරයි, සමීපයි. මෙන්න මේක නිසා ඒකට උපචාර කියනවා. ඒ උපචාර සමාධිය ලැබෙන්නේ දැන් ධම්මානුස්සති භාවනාවේ ගුණපද හයක් අපි සඳහන් කරනවානේ. ස්වාක්ඛාතෝ, සන්දිට්ඨිකෝ, අකාලිකෝ, ඒහිපස්සිකෝ, ඕපනයිකෝ, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි. මේ ගුණපද හයේ තේරුම් කියනවා යම් යම් ප්‍රමාණයකට. පළවෙනි ගුණපදයේ ස්වාක්ඛාතෝ කියන්නේ ආදි කල්යාණ, මධ්‍යේ කල්යාණ, පරිඅවසාන කල්යාණ වශයෙන් දෙසූ බැවින් ස්වාක්ඛාතයි. එවාගේම අර්ථ සම්පන්න, ව්‍යංජන සම්පන්න, සර්ව සම්පූර්ණ, සුපරිසුද්ධ, සාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශ වන බැවින් ස්වාක්ඛාතයි. ඉතින් ඒ ස්වාක්ඛාත කියන එකේ තේරුම් රාශියක් ඉදිරියට මතුවෙලා මතුවෙලා දැනගන්න ලැබෙනවා. එතකොට මුලැමැද අග යහපත් බව තමයි ආදි කල්යාණ, මධ්‍යේ කල්යාණ, පරිඅවසාන කල්යාණ කියන මේ වචන වලින් කියවෙන්නේ. ඒ ස්වාක්ඛාත වූයේ මක් නිසාද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ සර්වඥතාඥානෙ යුක්ත නිසායි. සර්වඥන් වහන්සේ අතීත, අනාගත, වර්තමාන තුන් කාලයේම අතට ගත්ත නෙල්ලි ගෙඩියක් වාගේ අතේ තියෙන රේඛා වාගේ හොඳින් ආબોධ කරගෙන සිටින්නේ. ඕනෑම දෙයක් ආවර්ජන කළ පමණින් සියල්ල ඒ සර්වඥතාඥානෙට පෙනෙනවා. පුජ්‍යල සංකාන ගැන, එවාගේම ලෝක ධාතු ගැන, අතීත දේවල්, අතීත මේ පරම්පරාව ගැන, අනාගත පරම්පරාව ගැන ඔක්කොම උන්වහන්සේගේ සර්වඥතාඥානෙට පේනවා. එනිසා මේ සියල්ල මනවින් තේරුම් අරගෙන මනාව අවබෝධ කරගෙනයි සර්වඥන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. එනිසා කවදාකවත් ඒක දුරක්ඛාත වෙන්නේ නැහැ. යන්නේ අයහපත් දේශනාවක් වෙන්නේ නැහැ. සාර්ථක දේශනාවක් වෙනවා. එවාගෙම සව්‍යංජන කියන්නේ මේ වචන පේළිය පවා බොහෝම ප්‍රසන්න වචන පේළියක් වෙන බුද්ධ ධර්මය. එවාගෙම කේවල පරිපූර්ණ කියන්නේ හැම පැත්තෙම මේක අර්ථ පරිපූර්ණ වෙලා පවතිනවා. පරිපූර්ණ අර්ථ සම්පත්තියක් පවතිනවා. එවාගෙම පරිශුද්ධ බ්‍රහ්මචාරී කියන්නේ නිවනට ඒකාන මාර්ගයේ ප්‍රකාශ වෙනවා. මෙන්න මේක නිසා මේ ධර්මයේ ස්වාක්ඛාත, ස්වාක්ඛාත නමින් හැඳින්වෙනවා. ඒ ස්වාක්ඛාත ගුණය ඒ විදිහට තේරුම් අරගෙන කවරක් දෙකක් තුනක් හිතින් කියවලා ඊට පස්සේ එක වචනයක් ගන්නවා. ස්වාක්ඛාතෝ, ස්වාක්ඛාතෝ, ස්වාක්ඛාතෝ. මේක බොහෝ වාරයක් හිතින් කියවනවා. ඉක්මන් නොවේ, පමා නොවේ, පැටලෙන්නේ නැතුව හිත යහා මෙහා විචරෙන්න දෙන්නේ නැතුව නැවත 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 කියවද්දී කියවද්දී ඒ ස්වාක්ඛාත ගුණය නුවණට ආબોධ වෙන්න පටන් ගන්නවා. නුවණට වැටෙන්න පටන් ගන්නවා. ඒ මොහොතේ තමන්ගේ සිතේ ආලෝකයක්ද ඇති වෙනවා. ධර්මයේ අරමුණු කරගත්ත ප්‍රීති වේගෙන් උපන්න ආලෝකයක් ඇති වෙනවා. ඒ ආලෝකයේ තුලින් තමයි මේ ස්වාක්ඛාත ගුණය කෙරෙහි හිත සමාධිගත වෙන්නේ. ඊළඟට සන්දිට්ඨිකෝ, සන්දිට්ඨිකෝ කියන තැනේදී සන්දිට්ඨික කියන වචනේ තේරුමත් සාමන් දට්ඨබ්බෝති සන්දිට්ඨිකෝ. තමා විසින්ම මේක දති යුතු දෙයක්. දැන් උපාධ්‍යායන් වහන්සේ ධර්මය ආબોධ කළා. ශිෂ්‍යයා ඒක දන්නේ නැහැ. ඒ තමන් වහන්සේගේ අතවැසි ශිෂ්‍ය භික්ෂූන් ඒක දන්නේ නැහැ.
මව්පිය කෙනෙක් ධර්මය ආබෝධ කරගන්නවා. දරුවන් එක් දන්නේ නෑ. ඒවාගේ ඒ තම තමා විසින්ම ආබෝධ කටයුතු නිසා සන්දිිට්ටිකෝ සන්දිිට්ටිකෝ කියන මේ වචන හඳුන්නනවා. තවත් කාරණයක් තමයි ඇත්තවාසයෙන් තියෙන දෙයක් දකිනවා. තියෙන දෙයක් දකිනවා. සන්දිිට්ටන් අරහතේති සන්දිිට්ටිකෝ කියන ඒකයි. මේ ධර්මය නෛර්යානිකයි තෝවාන්නාදී මාර්ගඵල නිර්වාණ. ඒවා ඇත්තවාසයෙන් තියෙනදේ. තියෙනදේ හරියට දැක ගැනීමට සන්දිිට්ටික සන්දිිට්ටික කියලා කියනවා. මේක නිසා ලෝකෝත්තර ධර්ම ගැන ඊළඟ ගුණපද පහෙන්ම කියවෙන්නේ. ස්වාකාතෝ ගුණයෙන් කියවුණේ පරියාප්ති ධර්මය ගැන. ඊළඟ ගුණපද හයෙන් කියවෙන්නේ ලෝකෝත්තර ධර්මය පිළිබඳවයි. එනිසා මේ ලෝකෝත්තර ධර්මය තමා විසින්ම මේ ජීවිතයේම ආබෝධ කටයුතු බැවින් සන්දිට්ඨිකෝ කියනවා. ඉතින් ඒ තේරුම් හිතින් මෙහි කරගෙන ඊට පස්සේ සන්දිට්ඨෝ සන්දිට්ඨිකෝ සන්දිට්ඨිකෝ කියන වචනේ බොහෝ වාරයක් හිතින් කියවනවා. බොහෝ වාරයක් හිතින් කියවන්න 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 අර වගේ නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් වෙමින් ධානාංග පහ ශක්තිමත් වෙනවා. ධානාංග පහ ශක්තිමත් වීමෙන් උපචාර සමාධියෙන් හිත සමාධිගත වෙනවා. ඒ වෙලාවට මුළු කයයි හිතයි දෙකම පස්සද්ධි ප්‍රීති සමාධි කියන මේ තත්ත්වයන්ටපත් වෙනවා. බොහොම සැපදායක තත්ත්වයක් මනසට කයට ඇති වෙනවා. ඊළඟට අකාලිකෝ අකාලිකෝ කියලා කියන්නේ ලෝකෝත්තර මාර්ග සිත පිළිබඳවයි. සෝවාන් මාර්ගයේ, සකදාගාමි මාර්ගයේ, අනාගාමි මාර්ගයේ, අරිහත් මාර්ගයේ යන මේ මාර්ග සතර යම් වෙලාවක යම් හිතක පහළ වුණා නම් ඒ සිතට අනතුරුවම ලෝකෝත්තර ඵලයට ඒකාන්තයෙන්පත් වෙනවා. සෝවාන් මාර්ග සිතට අනතුරුව සෝවාන් ඵල සිත පහළ වෙනවා. සකදාගාමි මාර්ග සිතට අනතුරුවම සකදාගාමි ඵලය පහළ වෙනවා. අනාගාමි මාර්ග සිතට අනතුරුවම අනාගාමි ඵලය ලැබෙනවා. අරිහත් මාර්ග සිතට අනතුරුවම අරිහත් ඵලය ලැබෙනවා. මේකට කියනවා ආනන්තරික සමාධි ඥානය කියලා. ඒ කියන්නේ මාර්ගයේ තනතුරුම ඵලය ලබා දෙන බැවින් එහි තියෙන සමාධියට ආනන්තරික සමාධි කියලා කියනවා. අර රතන සූත්‍රයේ තියෙනවනේ සමාධිමානන්තරිකඤ්ඤමාහූ කියලා. සමාධින් ආනන්තරිකං ආහූ. ආනන්තරික සමාධියක් මේ සඳහන් කරන්නේ මාර්ගසිතේ සමාධියේ. එතකොට ඒ తত্ত্বය මාර්ගයේ තනතුරුව ඵලය ගෙන දීමේ ස්වභාවයට කියනවා අකාලිකෝ අකාලිකෝ කියලා. එයින් එකකින් එකට සිතෙනවා. සෝවාන් මාර්ග සිතට අනතුරුව සෝවාන් ඵලයේගෙන දෙන බැවින් අකාලිකයි. සකදාගාමි මාර්ග සිතට අනතුරුව සකදාගාමි ඵලයේගෙන දෙන බැවින් අකාලිකයි. අනාගාමි මාර්ගයට අනතුරුව අනාගාමි ඵලය ලැබෙන බැවින් අකාලිකයි. අරිහත් මාර්ගයට අනතුරුව අරිහත් ඵලය ලබා දෙන බැවින් අකාලිකයි. මාර්ගයට පත් වෙලා දින ගණන් සති ගණන් වසර ගණන් ගත වෙලා නෙමේ ඵලයේ ලැබෙන්නේ. අද කාලයේ සමහරු කියනවා මාර්ගයේ මං අහවල් දාසේ ලැබුවා, අසවල් දාසේ තමයි ඵලයට පත් වුනේ. ඒක වැරදි නිගමනයක්. ඒ නිසා මාර්ග සිතට අනතුරුම ඵලය ලබා දෙන බැවින් ඒක තමයි අකාලිකෝ අකාලිකෝ කියලා හඳුන්වන්නේ. මෙතන මාර්ග සිතට අනතුරුව ඵලය ලැබෙන හැටි තේරුම් ගැනීමට මාර්ග චිත්ත වීති අඳුනා ගන්නට ඕනේ. යම්කිසි කෙනෙක් විපස්සනා භාවනාවේ සංකාරුපෙක්ඛාතෙක් විපස්සනා වැඩිලා දැන් ඉතින් මාර්ගඵල ලබන්න සුදුසු තත්ත්වයට ආවා නම් ඊළඟට හිත භවංගෙන් අවදි වෙලා මනෝද්වාරා වර්ජන සිතක් පහළ වෙනවා. මනෝද්වාරා වර්ජන සිතට අනතුරුව කාමාවචර ජවන්සිත හතරක් පේලියට ඇති වෙනවා. ඥාන සම්ප්‍රයුක්ත ජවන්සිත හතරක්. එහෙට පළවෙනි ජවන්සිතට කියනවා පරිකර්ම කියලා. දෙවෙනි එක උපචාර, තුන්වෙනි එක අනුලෝම, හතරවෙනි එක ගෝත්‍ර භූ. මේ සෝවාන් මාර්ගයේ සම්බන්ධයි ගෝත්‍ර භූ කියන්නේ. එතකොට ඒ සිත් තුනකින් පරිකර්ම, උපචාර, අනුලෝම කියන මේ සිත් තුනෙන්ම කරන්නේ විපස්සනා භාවනාවක්. තමන්ගේ හිතේ සද්ධා ඉන්ද්‍රිය අධික කෙනෙක් නම් සංස්කාර අනිච්චයි 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 කියලා විපස්සනා කරනවා ඒ ජවන් සිත් තුනෙන්. ඊළඟට සමාධි ඉන්ද්‍රිය අධික කෙනෙක් නම් සංස්කාර දුක්ඛයි 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 කියලා අවබෝධ වෙනවා, මෙනෙහි කරනවා. ප්‍රඥා ඉන්ද්‍රිය අධික කෙනෙක් නම් සංස්කාර අනත්තයි 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 කියලා මෙනෙහි වෙනවා. ওই අවස්ථා තුන ඒ
මේ මුලින් ඇති වෙන ජවන්සිත තුනකට පහළ වෙනවා. ඊළඟට ගෝත්‍ර භූ සිතින් කරන්නේ නිවන් අරමුණු කරනවා. විදර්ශනාවක් නොවේ නිවන අරමුණු කරනවා. ඊළඟට මාර්ගසිත සෝවාන් මාර්ගසිත පහළ වෙනවා. සෝවාන් මාර්ගසිත පහළ වෙනකොට ඒක නිරුද්ධ වෙනකොටම සෝවාන් ඵලසිත පහළ වෙනවා. චිත්ත වාර දෙකක්. සෝවාන් ඵලසිත දෙකක් පහළ වෙනකොට ජවන්සිත වීතියේ ජවන්සිත නක්කම හතක් පිරුණා වෙනවා. මුලින් හතරක් සඳහන් වුණ මාර්ගයයි ඵලසිත දෙකයි හතයි. ඊළඟට හිත භවංග පතිත වෙලා තමා ලබාගත් මාර්ගඵල නිර්වාණ අරමුණු කරන ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ වෙනවා. සකදාගාමී මාර්ග චිත්ත වීතියත් ඒ විදිහමයි. ඒකෙත් අර වාගේ මනෝද්වාරා වර්ජන පරිකාරම උපචාර අනුලෝම ඕදාන කියලා හතරෙනි හිත. ගෝත්‍ර භූ කියන්නේ නෑ. මේ ගෝත්‍ර භූ කියන්නේ සෝවාන් මාර්ග චිත්ත වීතියේ සිතර පමණයි. ඊළඟ මාර්ග සෙත් වීතිවලදී ඒ ගෝත්‍ර භූ වෙනුවට ඕදාන කියන නමින් තමයි හඳුන්වන්නේ හතරවෙනි හිත. ඊළඟට තමයි සකදාගාමි මාර්ග සිත. මාර්ග සිතට අනතුරුව සකදාගාමි ඵල සිත් දෙකක් වේලියට පහළලා භවංගපතිත වෙනවා. අනාගාමි මාර්ග චිත්ත වීතියත් ඒ විදිහයි. එතෙන්දෙත් අර වාගේ මනෝද්වාරා වර්ජන පරිකාරම උපචාර අනුලෝම ඕදාන කියන සිත් හතරයි. ඊළඟට අනාගාමි මාර්ග සිත, ඊළඟට අනාගාමි ඵල සිත් දෙකක් පහළවේ භවංගපතිත වෙනවා. අරහත් මාර්ග චිත්ත වීතියත් ඒ විදිහයි. මනෝද්වාරා වර්ජනය පරිකාරම උපචාර අනුලෝම ඕදාන මාර්ග අරහත් මාර්ග සිත අරහත් ඵල සිත් දෙකක් පහළ වෙනවා. මේ කිව්වේ සාමාන්‍ය විදිහටයි. තවත් කියනවා බොහෝම ගැඹුරු නුවණ ඇති අයට. ගැඹුරු නුවණ ඇති අයට අර මුලින් ඇති වෙන සිත් හතර වෙනකොට තුනක් සම්පූර්ණ වෙනවා. තුනකින් සම්පූර්ණ වෙනවා. මනෝද්වාරා වර්ජන උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියලා සෝවාන් මාර්ග චිත්ත වීතියේ මුල් සිත් තුන. එතකොට හතරේන එක මාර්ග 5 6 7 3ම ඵල සිත් තුනක්. ඔය විදිහට තීක්ෂණ ප්‍රඥාවන්තයන්ද පරිකාරම කියන සිත අවශ්‍ය වෙන්නේ නැහැ. උපචාර අනුලෝම ගෝත්‍ර භූ වෝදාන කියන මේ සිත් අනුපිළිවෙලින් ඇවිල්ලා හතරේන සිත මාර්ග සිත 5 6 7 සිත් තුනම ඵල සිත් බාට පැමිණෙනවා. මෙන්න මේ ක්‍රමයටයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මාර්ගඵල ප්‍රතිලාභේ සඳහන් වෙන්නේ. එතකොට ඒ නිසා මේ මාර්ගයට අනතුරුම ඵලයේගෙන දෙන බැවින් ඒ ගුණයට කියනවා අකාලිකෝ අකාලිකෝ කියලා. ඉතින් ඒ අකාලිකෝ ගුණය නැවත 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 සියවර දහස් වර හිතින් කියවනවා. හිතින් කියවලා කියලා භාවිතා වෙන්න වෙන්න නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් වෙන්න වෙන්න ධානාංග ශක්තිමත් වෙනවා. ධානාංග ශක්තිමත් වීමෙන් හිතේ උපචාර සමාධියෙන් සමාධිමත් වෙලා තින් දිග වේලාවක් උපචාර සමාධියෙන් යුතුව ඉන්න පුළුවන් වෙනවා. ඊළඟට ඒහිපස්සිකෝ කියන්නේ ලෝකෝත්තර ධර්ම ගැනමයි. යම් කිසි කෙනෙක් සෝවාන් වෙනවා. සෝවාන් වුණා නම් ඒ තැනැත්තා අනිත් අයටත් කියන්න පුළුවන් මෙන්න මේ බලන්න මේ මාර්ගයේ ගමන් කරනවා නම් මෙන්න සෝවාන් මාර්ගඵල ලැබෙනවා. තවත් කෙනෙක් සකදාගාමි වෙනවා, අනාගාමි වෙනවා, අරිහත්ත්වයටපත් වෙනවා. ඒ උතුමන්ඩ පුළුවනි තවත් අයට කියා දෙන්න මෙන්න මේ බලන්න මේක සත්‍යයි, මේක විදියට මේ භාවනාව හරියට වැඩුවොත් මේ ප්‍රතිඵලය ලැබෙනවාමයි කියලා මෙහි එව මේ බලවයි දැක්වීමට සුදුසු වෙනවා. එසේ දැක්වීමට සුදුසු වෙන බැවින් ඒකට කියනවා ඒහිපස්සිකෝ කියලා. ඉතින් ඒහිපස්සිකෝ කියන මේ අර්ථය මෙනෙහි කරලා ඊට පස්සේ වචන පමණක් බොහෝ වාරයක් හිතින් කියවනවා. ඒහිපස්සිකෝ මේ වචනේ සියවර දහස්වර හිතේ කියවන්න නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් වෙන්න වෙන්නේ ධානාංග ශක්තිමත් වෙලා ඒ ධානාංග පහ ශක්තිමත් වීමෙන් ඉති උපචාර සමාධියටපත් වෙනවා. එිනත් උපචාර සමාධිය දිගට පවත්ව ගන්න පුළුවන් වෙනවා. ඊළඟට ඕපනායිකෝ කියන්නේ ලෝකෝත්තර ධර්ම ගැනමයි. ඕපනායිකෝ කියලා කියන්නේ උපනායනං අරහතේති ඕපනායිකෝ. සිතට අරමුණු කිරීම වශයෙන් පමුණුවා ගත යුතුයි කියන තේරුමයි ඕපනායිකෝ කියලා කියන්නේ. උපනායන කියන්නේ වෙත පැමිණීම, වෙත පමුණුවාලීම.
එතකොට මෙහිදී සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ග සිත් සතරයි ඵල සිත් සතරයි තමන්ගේ සිතේ උපදවා ගැනීම වශයෙන් සිතට පමුණවා ගත යුතුයි. මාර්ග සිත් ඵල සිත් සතර හතර හතර ඒ සියල්ල තමන්ගේ සිතේ පහළ කර ගැනීම වශයෙන් ඒ කියන්නේ භාවනාවෙන් වැඩි දියුණු කිරීම වශයෙන් උපදවා ගත යුතු බැවින් ඒකට කියනවා චිතයට පමුණවා ගත යුතු බැවින් ඕපනයිකෝ කියලා. නිර්වාණ ධර්මී උපදවා ගන්න දෙයක් නොවේ, අරමුණු කරන ධර්මයක්. හිතුවට මාර්ගඵල සිස් සතරෙන් මාර්ග සිස් සතරෙන් ඵල සිස් සතරෙන් ඒ නිර්වාණය අරමුණු කරන්නට තියෙනවා. ඒ නිර්වාණය අරමුණු කිරීමට කියන සිතින් පැමිණිය යුතු තැන කියලා. සිතින් පැමිණ අවබෝධ කටයුතු බැවින් ඕපනයිකෝ ඕපනයිකෝ කියන නිර්වාණයටත් මෙසේ ඒ මාර්ග සිස් සතර ඵල සිස් සතර සිතේ උපදවා ගැනීම වශයෙන්ද නිර්වාණ ධර්මීය අරමුණු කිරීම වශයෙන්ද සිතට පමුණවා ගත යුතු බැවින් ඕපනයිකෝ කියන මේ අර්ථය ගැනෙනවා. ඊළඟට ඉතින් ඒ එක වචනේ ඕපනයිකෝ 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 කියන වචනේ සියවර දහස් වාර අන්‍ය විහෙත නොවි මනස්තන්පත් මනසින් යුතුව හිතින් කියවන්නේ කියවන්නේ හිතේ නීවරණ යටපත් වෙනවා. ධානාංග පාසක්තිමත් වීමෙන් ඉත උපචාර සමාධියට පැමිණෙනවා. මෙසේ මේ පස්වෙනි කාරණයෙනු චිත්ත සමාධි උපදවාගත හැකි වෙනවා. ඊළඟට පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤූහි කියන මේ ගුණපදයෙන් හඳුන්වන්නේ ලෝකෝත්තර ධර්මමයි. විඤ්ඤූහි කියන්නේ ඥානවන්තයන්ට නමක්. ඥානවන්තයන් විසින් ඕන මේ ධර්මී ආબોධ කරගන්න. බුද්ධ වචනේ සඳහන් වෙනවා මහා පුරුෂ විතරකාටේ 19 වෙනි එක 8 වෙනි එක පඤ්ඤවන්තස්සයම් භික්ඛවේ ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්සේ. මහණෙනි මේ ධර්මය ආબોධ වෙන්නේ ඥානවන්තයාටයි. නුවන් නැති තැනත්තාට නෙමෙයි කියලා. එතකොට ඥානවන්තයෙක් තමයි සීලය හොඳින් ආරක්ෂා කරන්නේ. ඥානවන්තයෙක් තමයි සමත භාවනාව දියුණු කරන්නේ. ඥානවන්තයෙක් තමයි විපස්සනා ඥාන දියුණු කරන්නේ. ඥානවන්තයෙක් තමයි මාර්ගඵල නිවන් ලබන්න සමර්ථ වෙන්නේ. එතකොට එක ජීවිතයක නෙමේ බොහෝ කාලයක් මහා කල්පසේ ගණන් දහස් ගණන් දසදහස් ගණන් ලක්ෂ ගණන් ඈත සිටන් හරි හිත දියුණු කරලා ඒ දියුණු මනසෙන් නුවණින් තමයි මේ ධර්මීය ආબોධ කළ හැකි වෙන්නේ. එසේ යම්කිසි කෙනෙක් තමන්ගේ සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් එවාගේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් දෙවියන් බ්‍රහ්මයන් කවර නමුත් යම් පමණට නුවණ දියුණු කරගෙන සිටියා නම් ඒ දියුණු මනසක් ඇතියා විසින් තමාගේ නැන පමණින් මේ ධර්මය ආબોධ කරගන්නවා. සමහර කෙනෙකුගේ සිතේ දියුණුව තියෙන්නේ සෝවාන් වීමට පමණයි. එසේනම් ඔහුට ඒ සෝවාන් මාර්ග ඵල ප්‍රතිලාභ කරගන්න පුළුවන් වෙනවා. සමහර කෙනෙකුගේ හිතේ දියුණුව තියෙන්නේ නුවණ දියුණු වෙලා තියෙන සකදාගාමී වීමට පමණයි. එම කෙනෙකු විසින් සකදාගාම මාර්ගඵල ලබන්න සමර්ථ වෙනවා. කා සමහර කෙනෙකුගේ හිතේ දියුණුවයි අනාගාමී වීමේ නුවණ වැඩෙන්න පුළුවන්. එම කෙනෙකුට අනාගාමී මාර්ගඵල ලබන්න පුළුවනි. තවත් සමහර කෙනෙකුට අරිහත් වූද ප්‍රතිලාභ කරන්න නුවණ දියුණුවයි. එම කෙනෙකු විසින් අරිහත් මාර්ගඵල ලබන්න සමර්ථ වෙනවා. තව සමහර කෙනෙක් ඒ අරිහත් මාර්ගඵල ලබන කොට ත්‍රිවිද්‍යා ඥාන ලබන්න සමර්ථ වෙනවා. තවත් සමහර කෙනෙක් අරිහත්ත්වයේ ලබන කොට සත් අභිඥා හයම ලබන්න සමර්ථ වෙනවා. තවත් සමහර කෙනෙක් ඒ අරිහත්ත්වයේ ලබන කොටම චතුපටිසම්භිදා කියන විශේෂ ඥාන හතරක් ලබන්න සමර්ථ වෙනවා. තවත් සමහර ඥානවන්තයෙක් සෝලස මහා ඥාන ප්‍රතිලාභ කරගන්න සමර්ථ වෙනවා. මෙන්න මේ විදිහට තම තමාගේ නැන පමණින් මේ ධර්මීය ආબોධ කටයුතු වෙන බව ආවර්ජනා කළ ඊට පස්සෙකින් ඒක වචනේ ගන්නවා. පච්චත්තං වේදිතම්බෝ පඤ්ඤත්ත පච්චත්තං වේදිතම්බෝ පච්චත්තං වේදිතම්බෝ කියන මේ වචනේ අරගෙන සියවර දහස් වර හිතින් කියව කියවා ඉන්නකොට ඒ ධර්මීය අරමුණු කරගෙන හිත නිවරණ යටපත් වී ධානාංග සක්තිමත් වී සමාධිගත වෙනවා. මෙන්න මේ විදිහටයි මේ ධම්මානුස්සති භාවනාවෙන් හිත සමාධි කරගන්නේ. ඒ සමාධි භාවනා වැඩිීමේදී ඒක තහවුරු කරගන්නේ කෙසේද කියන එකත් අපි දැනගන්නට ඕනේ. විශේෂයෙන් සමාධි භාවනාවක් ලැබීමේදී අර
අර්පණා සමාධිවලදී තියෙනවා පංචවිද වසීතාව කියලා. පංචවිද වසීතාව ආවර්ජනා සමාපජ්ජන අදිඨාන වුට්ටාන පච්චවේකනා කියලා. ඒ වගේම මේකෙත් තියෙන්නට ඕන මේ උපචාර සමාධියටත් ඔය පංචවිද වසීතාව පුරුදු කරලා තියෙන්නට ඕනේ. ඒ කියන්නේ හැම විටම ආවර්ජනා කරනවා තමන් පුරුදු කරන ඒ දහම් ගුණ පදය. දහම් ගුණ පදය ආවර්ජනා කරනවා. එතකොට ඊළඟට මා මෙතෙක් වේලා මේ සිතේ සමාධියේ පවත්වන්නට ඕනි කියලා කාලසටහන හිතා ගන්නවා. අසවන් වෙලාට මේ සමාධියෙන් මම නැගිටින්න ඕනි කියලා කල්ඇතුව හිතා ගන්නවා. ඊළඟට ඒ සියල්ල සම්පූර්ණ කරලා අවසානයේ සමාධියෙන් නැගිටලා ප්‍රතිවේක්ෂා කරන්නත් පුරුදු වෙනවා. ඒකට ආවර්ජනයේ සමාපජ්ජනේ අදිත්තානේ වුට්ටානේ පච්චවේකනේ කියන මේ කරුණපා හරියට මේ ප්‍රගුණ කරගත්තා නම් ඔහුගේ ඒ උපචාර සමාධියේ නොනැසී බොහෝ කාලයක් පවත්වා ගන්න පුළුවන්. ඒ හැර භාවනාවේ සමාධිය ලැබුවා පමණයි වසීතා පුරුදු නොකර හිටියා නම් ඔහු ඒ සමාධියෙන් පිරිහෙනවා. අයිති මුලින්දලාම යන්නට වෙනවා. සමාහට ලබන්න බැරි වෙන්නත් පුළුවන්. මොකද ඊට පස්සේ මේ ධ්‍යානෙ කියන උපචාර ධ්‍යානෙ ගැන බලවත් ඡන්දයක ආසාවක් ඇති වෙනවා. ඒ ආශාට කියනවා ධ්‍යාන නිකාන්තිය කියලා. ඒ ධ්‍යාන නිකාන්තිය නිසා අය හිතුවට ලැබෙන්නේම නැහැ. මොකද ධ්‍යාන නිකාන්තිය කියන්නේ ලෝභ හිතක්, තෘෂ්ණාවක්. තෘෂ්ණාව ඇති වුණා නම් අය ඒක ලැබෙන්නේ නැහැ. ඒ නිසා නැවත මුලින්දලාම අර කුසල ඡන්දේ, කුසල වීරියේ, කුසල චිත්තේ, කුසල වීමංසා උපදවාගෙන නැවත අනුපිළිවෙලින් මේ භාවනා වැඩුවෝ ධ්‍යාන ලැබෙනවා. අන්නේ ඒ විදිහට නිසා නැවත මේක නොපිරියෙනු පිණිස ප්‍රගුණ කරන්නට ඕන. උපචාර සමාධියත් ප්‍රගුණ කරන්නට ඕන බොහෝ වේලාවක් නිරතුරුව භාවිතා වෙන හැටියට. ඒකට කියනවා යත්තට්ඨිකං යත්තට්ඨිතං යාවතිච්චිකං ආදී වශයෙන් යන් තැනක යන් වේලාවක යන් අරමුණක මේ හිත සමාධිය ඕනම වෙලාවක ගන්න තරම් පුරුදු වෙන්නට ඕනේ. එතකොට ඕන වෙලාවක සමාධිය ඇති කරගන්න පුරුදු වෙනවා නම් ඒක පිරිහෙන්නේ නැහැ. ඒක නිසා ඒ ධ්‍යානයේ තහවරු වෙනු පිණිස, උපචාර ධ්‍යානයේ තහවරු වෙනු පිණිස තමන් ඉගෙන ගන්නට ඕන, උපදේශ ලබාගෙන තියෙන්නට ඕන, නොපිරිහි පවත්වා ගන්න නැවත 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 ඒක ආවර්ජන සමාපජ්ජන ආදී වසීතා පහට පුරුදු කරලා නැවත නැවතේ භාවිතාව කඩ නොකර පවත්වන්නට ඕනේ. එසේ කරගෙන යනකොට මේ භාවනා බොහොම සාර්ථකව දියුණු කරගන්නට පුළුවන්. මේ උපචාර සමාධියේ ස්වාමීන් වහන්සේ ධර්මානුස්සති භාවනාවේ ආනිසංස මොනවද? ධම්මානුස්සතිය වැඩිීමේදී විශේෂානිසංසර බුද්ධානුස්සතියේදී සේම ලැබෙනවා. ධම්මානුස්සතිය වරණ තැනැත්තා සුවසේ නිඳා ගන්නවා, සුවසේ අවදි වෙනවා, නපුරු සීන නොපිරෙන කෙනෙක් වෙනවා. එවාගෙම අර දෙවියන්ට ප්‍රිය වෙනවා, මිනිස්යන්ට ප්‍රිය වෙනවා, දෙවියන්ගේ ආරක්ෂාවද ලැබෙනවා, වසවිස අවියාවද ගිනි විපත්ති වලකිනවා, ශරීර වර්ණය පැහැපත් වෙනවා. එවාගෙම හිස්තේ සද්ධා ඉන්ද්‍රිය අධිකතර බාට පැමිණෙනවා. බුද්ධ ගරුත්වය විශේෂයෙන් ඇති වෙනවා. මේ ධර්මයේ දේශනා කළ සරුවඥන් වහන්සේ කාන්තේ සම්මා සම්බුද්ධයි කියලා සරුවඥන් වහන්සේ ගැන අසීමිත ගෞරව සම්ප්‍රයුක්තව ප්‍රසාදයක් ඇති වෙනවා. එවාගෙම ධර්මයේ පිළිබඳවත් බොහෝම ගෞරවයක් ඇති වෙනවා. ධර්මයේ පිළිබඳ බොහෝම ගරු කටයුතු ප්‍රසාදයක් ඇති වෙනවා. බිය තැතිගැනීම් නැති කෙනෙක් වෙනවා. එවාගෙම බොහොම ප්‍රීති සෝමනස්ස බහුල කෙනෙක් වෙනවා. ඒ ධර්මයේ සම්වර්ෂණය කරන්න හරියට මේ ධර්ම භාණ්ඩාගාරයක් වගේ පූජනීයත්වයට පත් වෙනවා. එවාගෙම ධර්මයේ ප්‍රගුණ කිරීමේ කුසලයේ නිසාම සිතූ පැතූ ද ඉෂ්ට වීමේ භාග්‍යයද ඇති වෙනවා. එවාගෙම ධර්මයේ මෙනෙහි කරන්න හැමදාම තමන්ගේ ජීවිතයේ ධර්මානුකූලව පවත්වන්න සමර්ථ වෙනවා. යම්කිසි පාපයක් කරන්න ඉදිරිපත් වෙන වෙලාවක වුණත් ධර්මයේ සිහිපත් වීමෙන් ඒ පාපයෙන් අත මිදෙනවා. එපමණක් නෙමේ ධර්මයේ අභාවිතා කිරීම හේතු කොටගෙන මේ ජීවිතයේ අරිහත්ත්වයට පත් නූනානම් භවයක් භවයක් පාසා සුගති ලෝකයක උපදිනවා. උපනුපන්තන ත්‍රි හේතු උත්පත්ති ලැබෙනවා. එවාගෙන් පිටසක්වලක නූපදී මංගල සක්වල උපදින්නෙක් වෙනවා.
ධර්මය ගැනම තමාගේ හිත පුරුදු කරපු නිසා උපනුපන්තන ධර්ම සංඥාව ඇති වෙනවා. දහම්සොන රජුරවන්ට වගේ ධර්ම සංඥාව ඇති වෙනවා. ධර්ම සංඥාව ඇති වෙනවා පමණක් නෙමෙයි, ඒ හේතුවෙන් හැම වෙලාවෙම ධර්මයේ සොයන්නෙක් වෙනවා. ධර්මයේ සොයලා ධර්මයේ තව තවත් අවබෝධ කරගන්න ව්‍යායාම කරන්නෙක් වෙනවා. ඒ වගේම යම්කිසි වැරදි වැඩක් කරන කෙනේ දුටුවක් වහාම ධර්මානුකූලව කරුණු කියලා ඒවෙන් වළක්වන්න සමර්ථ වෙනවා. ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේ ලෝ පහළ වී වදාළසේක් නම් ඒ ධර්මයේ ඇසුරෙන් තැනැත්තා වෙත වඩිනවා. ඔහුට පිහිට වෙනවා. මෙන්න මේ විදිහේ ආනිසංස රාශියක් මේ ධර්මානුස්සති භාවනාවෙන් විඳගන්න පුළුවන් වෙනවා මෙලෙවටත් පරලෙවටත්. එනිසා මේ ධර්මානුස්සති භාවනාව බුද්ධානුස්සති භාවනාවට සමගාමීවම ආනිසංස ලැබෙනවා කියන එක අර්ථ කතාවලද පැහැදිලි කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ, ධර්මානුස්සති භාවනාව විදර්ශනාවට නගන්නේ කෙසේද? ධම්මානුස්සති භාවනාවෙන් විපස්සනාට හැරෙන්නේ කෙසේද කියන එක අපි විශේෂයෙන් දැනගෙන තියෙන්නට ඕනේ. සමහර කෙනෙක් මුලින්දලාම මේ ධම්මානුස්සතිය වඩමින් විපස්සනා කරන්න යනවා. ඒකෙන් දෙකම කෙරෙන්නේ නැති වෙනවා. එකක් ඉස්සෙල්ලා දියුණු කරගෙන ඕන තව එකකට බැස ගන්නට. ඒක නිසා ධම්මානුස්සති භාවනාවෙන් මේ විදියට උපචාර සමාධි වාර 6ක් උපදවන්න පුළුවන්නේ. ඒ උපචාර සමාධි වාර 6 උපදවලා එයින් ලබාගත් සමාධි ආලෝකයෙන් ඊළඟට ධ්‍යාන සමාපත්තියට හැරෙන්නට ඕනේ. කෙලින්ම උපචාර සමාධියෙන් ධාතු මනසිකාරයට යෙදিলা විපස්සනාවට පිවිසෙන්න පුළුවන්. නමුත් ඒක එච්චර සාර්ථක නැහැ. ඒකට කියන්නේ සුස්ක විදර්ශනාව කියලා. ඒ ධ්‍යානෙරපත් නොවි උපචාරයෙන් පමණක් විපස්සනාට හැරෙනකොට සුස්ක විදර්ශනාව කියලා කියනවා. ඒ කෙනෙකුට ධ්‍යාන අභිඥා නැතුව අර ධ්‍යානාලෝකයකින් තොරව විපස්සනා වැඩිීමේදී නාම රූප ධර්මයන් සියුම් ලෙස දැක ගන්න අපහසු වෙනවා. එනිසා ඥානවන්ත යෝගාවචරයා විසින් ගුරු උපදේශ ඇතිව උපචාර සමාධියේ ලබාගත් නිසා නීවරණ යටපත් වූ කෙනෙක් බැවින් ආනාපාන සති සමාධියේ වැනි ධ්‍යාන උපදවන්නට ඕනේ. ආනාපාන ධ්‍යාන සතරම උපදවලා ඊට පස්සේ මේ ද්වත්වෙන්සාකාර ධ්‍යානත් උපදවන්නට ඕනේ. කේසා ලෝමාදී කොටස් 32ට ප්‍රථම ධ්‍යාන 32ක් උපදවන්නට ඕනේ. ඊළඟට තවදුරට මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන්නට ඕනේ. සඳහා ආලෝකයක් පහළ කරගන්න අවශ්‍ය බැවින් ඕදාත කසිනේ වඩන්නට ඕනේ. ඕදාත කසින සඳහා බාහිර සුදු අරමුණක් අවශ්‍ය නැහැ. අපේ ශරීරයේ තියෙන ඇටසැකිල්ලෙන් හිස්කබල අරගෙන ඒක ඕදාත සංඥාවට හරවන්නට ඕනේ. Taman ඉදිරියට හිස්කබල හිතින් අරගෙන තවත් හිස්කබල 10ක් 12ක් හිතින් එකතු කරගෙන ඕදාත 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 කියන මනසිකාරයෙන් ඕදාත කසින වැඩිීමේදී නීවරණ යටපත් වූ කෙනෙක් බැවින් ඉතා ඉක්මනින්ම උග්ඝහ නිමිති පටිභාග නිමිති පහළ වෙනවා. ඒ පටිභාග නිමිත්ත සුදෝසුදු ආලෝකයක්. ඒ සුදෝසුදු ආලෝකයේ උඩ යට සරස අනන්ත ලෝක ධාතු වල වෙත අනුපිළිවෙලින් විහිදවන්නට ඕනේ. විහිදුවලා ඉහිලා ධ්‍යාන හතරක් උපදවනවා. කසන ධ්‍යාන හතරක් ඕදාත කසන ධ්‍යානය වශී කරගෙන ඊළඟට මෛත්‍රී භාවනාවට හැරෙනවා. මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන 528ක් උපදවන්න සමර්ථ වෙනවා. කරුණා භාවනාවත් වඩනවා. ධ්‍යාන 132ක් වඩන්න සමර්ථ වෙනවා. මුදිතා භාවනාවත් වඩනවා. ධ්‍යාන 132ක් වඩන්න සමර්ථ වෙනවා. උපේක්ෂා භාවනාවත් වඩනවා. ධ්‍යාන 132ක් උපදවනවා. මේ විදිහට බ්‍රහ්ම විහාර ධ්‍යාන සම්පූර්ණ කරනවා. ඊළඟට අසුභ ධ්‍යාන තියෙනවා. අවිඥානික දසාසුභ, උද්දුමාතක, විනීලක ආදී ඒ අසුභ මේ ආලෝකයෙන් බලාගෙන එයිනෙක් ප්‍රථම ධ්‍යාන 10ක් උපදවනවා. ඊළඟට බුද්ධානුස්සතියත් වඩන උපචාර ධ්‍යාන 9ක්. ඊළඟට මේ මරණානුස්සතියත් වඩන උපචාර ධ්‍යාන 8ක් පමණ. මේ විදිහට සතර කමඨාන් සියල්ල සම්පූර්ණ කරගන්නවා. තවන් දුරට ධ්‍යාන ශක්තිය දියුණු කර ගැනීම පිණිස උපචාර උපාධ්‍යායන් වහන්සේලාගෙන් ආචාර්යයන් වහන්සේලාගෙන් උපදෙස් ලබාගෙන නීලකසින ධ්‍යාන, පීතකසින ධ්‍යාන, ලෝහිතකසින ධ්‍යාන මේ ශරීරයෙන්ම කොටස් වලින් වඩෙනවා. වර්ණකසින
ඊළඟට පඨවියකසන ධ්‍යාන, ආපෝකසන ධ්‍යාන, තේජෝකසන ධ්‍යාන, වායෝකසන ධ්‍යාන, ආලෝකකසන ධ්‍යාන, ආකාශකසන ධ්‍යාන කියලා කසින භාවනා 10ම රූපාවචර ධ්‍යාන 4 උපදවනවා. ඊළඟට ආකාශකසනේ හැර ඉතිරි කසන 9 එකින් එකට අරූප ධ්‍යාන 4 උපදවනවා. මෙහෙම ධ්‍යාන ශක්තිය වැඩි කරගන්නවා මේ විපස්සනාවට පදනම් කර ගැනීම පිණිස. ඒක තමයි බොහොම සාර්ථක පිළිවෙල. ඒ මොකද ධ්‍යාන ශක්තිය අධිකතර බාටපත් කරගෙන ඒ ධ්‍යානාලෝකයෙන් මේ රූපකයට ආලෝකයේ විහිදුවලා රූපකයේ තියෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන 4 ධාතු වෙන් කරගන්නවා. 4 ධාතු වෙන් කරගන්නකොට ඒක ලක්ෂණ 12ක් තියෙනවා. පඨවි ධාතුවේ ලක්ෂණ 6ක්, ආපෝ තේජෝ වායෝ 3 ලක්ෂණ 2 සියල්ල 12යි. මේ 12 ආකාර මේ මහා භූත රූප ලක්ෂණ 12 තේරුම් අරගෙන ඊට පස්සේ මේ මහා භූත රූප හා බැඳී තිබෙන රූප කලාප වෙන් කරගන්නවා. රූප කලාප ගැන රූප මිටි මිටි එකට උපදින රූප කලාපවල රූප 10, රූප 9, රූප 8 ආදි වශයෙන්. එතකොට කර්මජ රූප කලාප එක ශරීරයක තියෙන වර්ග 8ක්, චිත්තජ රූප කලාප 8ක්, එවාගෙම උතුජ රූප කලාප 4ක්, ආහාරජ රූප කලාප 2ක් බැගින් එක එක ශරීරවල තියෙනවා. ඒ රූප කලාප කොහොම දැකලා ඊට පස්සේ බාහිර වස්තුවල තියෙන රූප කලාප බලනවා අවිඥානික වස්තුවල. ඊළඟට සවිඥානික සත්ව කොටාසල රූප සියල්ල බලනවා. ඊළඟට තමන්ගේ සංකාණයේ ධ්‍යාන සිත් තිබුණානේ, ඒ ධ්‍යාන සිත් සමවැදී සමවැදී ඉන්නේගේ ධ්‍යාන චිත්ත චෛසුක ධර්ම විපස්සනාවට අරොණවෙන් කරගන්නවා. ඊළඟට ධ්‍යාන නොවු මනෝද්වාරික කුසල ජවන් සිත්වල, පංචාද්වාරික කුසල ජවන් සිත්වල චිත්ත චෛසුක ධර්ම වී කරගන්නවා. ඊළඟට අකුසල චිත්ත ජවන් වේති සිත්වල සියලුම චිත්ත චෛසුක ධර්ම වෙන් කරගන්නවා ආධ්‍යාත්මික සංතානේ. ඊළාට බාහිර පුජ්‍යල සංතානවලත් ඒ නාම ධර්මයන් වෙන් කරගන්නවා අනුමාන කරමින්. ඔය විදිහට අජ්ජත් බහිද්දාන් රූප ධර්ම, නාම ධර්ම සියල්ල දැකලා ඒවැයි හේතුඵල සම්බන්ධතාවයක් සොයනවා. හේතුඵල සම්බන්ධතාව සොයලා එක එක රූපයක, එක එක චිත්තයක, එක එක චෛසිකයක තියෙන ලක්ෂණ කියන ස්වභාවය, රසය කියන ක්‍රියාකාරීත්වය, පච්චුපට්ඨාන කියන්නේ හිතට අරමුණ ආකාරය, පදට්ඨාන කියන්නේ ඒ දෙයට ළඟම තියෙන උපකාරක හේතුව, ඔය කාරණා 4 වෙන වෙනම මෙනෙහි කරනවා. මෙනෙහි කළා ඊට පස්සේ සම්වර්ෂණ ඥාණයෙන් පටන් ගන්නවා ත්‍රිලක්ෂණයට හරවන්නේ. ත්‍රිලක්ෂණයට හැරවීමෙන් පස්සේ තමයි ඒක විපස්සනා කියලා කියන්නේ. ඊළඟට ත්‍රිලක්ෂණ විපස්සනාවෙන් ඒ සම්වර්ෂණ ඥාණයෙන් උද්‍යව්‍ය ඥාණයෙන් භංගානුපස්සනා ඥාණයෙන් එහාට ඉතින් භයතුපාඨාන ආදීනව නිබ්බිදා මුංචිතු කම්මිතා පරිසංකා සන්තේතනා සංකාරූපේකා කියන මේ ඥාන පරම්පරා වඩනවා. මේ විදිහටයි මේ ධම්මානුශසති භාවනාවෙන් සාර්ථක ලෙස විපස්සනාව දියුණු කරගන්නේ. ඉතින් ඒ විදිහට විපස්සනා වඩන කෙනෙකුට තමන්ගේ හිතේ අර ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග මාර්ගාංග ධර්ම පරිපූර්ණ බවට පත් වෙලා තිබුණා නම්, සම්පූර්ණ වෙලා තිබුණා නම්, පාරමී සම්පූර්ණ පිරී තිබුණා නම්, ඕට සංකාරුපේක්ඛා ඥාණයෙන් අනතුරුව අර මුලින් සඳහන් කළාසේම මාර්ග චිත්ත වීති පහළ කරගන්න පුළුවන්. ඒ මාර්ග චිත්ත වීති එකින් එකට වෙන වෙනම වඩලා අන්තිමේදී එක එක මාර්ග චිත්ත මාර්ග ඵලයට අනතුරුව ප්‍රතිවේක්ෂා ඥාන 15 තමා ලබාගත් මාර්ගය මේකයි, ඵලය මේකයි, නිර්වාණය මෙහෙමයි, රහේන කෙලස් මෙහෙමයි, ඉතිරි කෙලස් මෙහෙමයි කියලා එකින් එකට ඒ ප්‍රතිවේක්ෂා ඥාන 15 කරගන්න සමර්ථ වෙනවා. මෙහෙම අරිහත්ත්වයට දක්වාම මේ ධම්මානුශසති භාවනා පදනම් වෙනවා මාර්ගඵල නිර්වාණාභෝධය පිණිස. ස්වාමීන් වහන්සේ, ධර්මානුශසති භාවනා වඩා රහත් වූ ඇත්ද? ධම්මානුස්සති භාවනාවෙන් රහත් වූ බොහෝ උතුමන් වැඩෙන්න ඇති. එයින් ප්‍රසිද්ධම රහතන් වහන්සේ නමක් ගැන සඳහන් වෙනවා. අපේ සරුවක්ඥන් වහන්සේ පිරිනිවන් පාන 3 ඉස්සර සංඝ පිරිසට දේශනා කළා, මහණෙනි මගේ වයස දැන් මුහුකුරා ගියා, මගේ ජීවිතයට මම පිහිට කරගෙන අවසානයි, මා විසින් කළ යුතු බුදු කිස සම්පූර්ණයි, මම 3 කිරිනිවන් පානවා කියලා.
එනිසා සමහර පෘතුජන භික්ෂූන් වහන්සේලා සමිති සමාගම් කණ්ඩායම් වශයෙන් පවත්වමින් සරුවක්යන් වහන්සේ පිරිනුවම් පාන අපේකට මොනවද මේ කරන්න ඕන කොහොමද අපි කටයුතු කරන්න කිය කිය සමාගම් පවත්වනවා. නමුත් ඔය සමාගමට එක ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩියේ නැහැ. ධම්මාරාම කියන ස්වාමීන් වහන්සේ වැඩියේ නැහැ. එක ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාන් වහන්සේට පැමිණිලි කළා. ස්වාමීන් මේ ධම්මාරාම ඉෂ්ඨවරය අපේ මේ සමිති සමාගම් වලට එන්නේ නැහැ. අපේ මේ ශස්ත්‍රීන් වලට එන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ධම්මාරාම භික්ෂුන් වහන්සේ කැඳෙව්වා. කැඳෙව්වාම අසවදාලා මොකද ධම්මාරාම මේ සංඝයාගේ එකතුවට නොයන්නේ. ඉතින් මේ ධම්මාරාම ස්වාමීන් වහන්සේ පහදා දුන්නා. ස්වාමීනි මම තාම පෘතුජ්ජනයි. දැන් භාග්‍යතුන් වහන්සේ තුන් මාසෙකින් පිරිනුවම් පානවා කියලා සංඝයාට දැනුම් දුන්නා. ඉතින් මම පෘතුජ්ජන නිසා මං හිතුවා බුදුරජාන් වහන්සේ පිරිනුවම් පාන්න ඉස්සර මං රහත් වෙන්න ඕනේ. මම රහත් වෙන්න ඕනේ කියන එක අරමුණු කරගෙන මම මේ ධම්මා ධර්මයේ ඇසිරිනවා කියලා. ඒ වෙලාවේදී සරුවක්යන් වහන්සේ සාදුකාර දෙලා ස්තුති කළා. මේ ධම්මාරාම ඉස්තර නම තමයි මට කරන ගෞරවය නිසිසේ කරන්නේ. මේ සමිති සමාගම් පැවැත්වීමෙන් ගෞරවයක් කරනවා නෙමෙයි කියලා ධර්මයේ ගැනම ප්‍රශංසා කරමින් අනුශාසනාවක් කළා. ධම්මාරාමෝ ධම්මරතෝ ධම්මං අනුවිචින්තයං ධම්මං අනුස්සරං භික්ඛු සද්ධම්මාන පරිහායති කියලා. ධම්මාරාමෝ මේ භික්ෂූන් වහන්සේගේ සංකානේ ධර්මයේ ආරාමයක්. ඒ කියන්නේ ධර්මයේ පිහිට තැන පිහිටවාගෙන ඉන්නවා ධර්ම මන්දිරයක්. ධම්මරතෝ මොහුගේ සිත ඇලීගෙන පවතින ධර්මයේ. ධම්මං අනුවිචින්තයන් නැවත නැවත හිතන්නේ මේ දැනත් මේ තැනත් අධර්මයේ. ධම්මං අනුස්සරං මේ ධර්මයේමයි නිරත අනුස්මරණය කරන්නේ. සද්ධම්මාන පරිහායති මේ නම සද්ධර්මයෙන් පිරෙන්නේ නැහැ. මේ දෙර ධර්මයේ ආරාම කොට ධර්මයේ ඇලීගෙන ධර්මයේ මෙනෙහි කරමින් ධර්මයේ අනුස්මරණය කරමින් එන භික්ෂුව ධර්මයෙන් පිරෙන්නේ නැහැ කියලා මේ දේශනාව කරනකොටම ධර්මයේ මරමුණු කරගත්තේ ධම්මාරාම ස්වාමීන් වහන්සේ අර වේදේට ත්‍රිවිද්‍යා සත්‍යබිඥා සහිතව සතර මාර්ගඵල අනුක්‍රමයෙන් අග්‍ර අරිහත්යෙන් අමා මහ නිවන සාක්ෂාත් කළා. මේක වැදගත් සිද්ධියක්. ඒක නිසා ධර්මයේ අරමුණු කරගෙන තමයි ඒ උත්තමයන් වහන්සේ අරිහත්යට පත් වුනේ. බොහෝසෙන් සරුවක්ඥන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී ලක්ෂ ගණන් කෝටි අසංඝ ගණන් දෙනා නිවන් දකින්නේ ඒ ධර්මය අරමුණු කරගෙනයි. ධර්මය අරමුණු කර ගැනීමෙන් තමයි උන්වහන්සේලාගේ සිතේ සමාධිය වැඩිලා, ගිහි පැවිදි දෙවි බඹුන් සමාධිය වැඩිලා, මාර්ගඵල නිර්වාණ අවබෝධ වෙලා තිබෙන්නේ. එනිසා මේ ධර්මය අරමුණු කරගෙන ධර්ම මානසිකාරයෙන් මාර්ගඵල ලැබූ පිරිස මෙතකයි කියලා ප්‍රමාණ කරන්න බෑ. එනිසා ප්‍රමාණ පිරිසක් මේ ධර්මානුස්සතියෙන් මාර්ගඵල නිවන් සුව සාක්ෂාත් කරගෙන තියෙනවා කියන එක අපට පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන්. අද දවසේත් අපි බොහෝ කරුණු කාරණා සද්ධර්ම වර්ෂාව වැඩසටහන ඇසුරින් ඉගෙන ගත්තා. අපේ ජීවිතයට එකතු කරගත්තා. අපි ස්තුතිවන්ත වෙනවා. නමස්කාර පූර්ක ස්තුතිය පුද කර සිටිනවා නාගපුකුණේ අරියසිල ස්වාමින් වහන්සේට. ඒ වගේම අද දවසේදී සද්ධර්ම වර්ෂා වැඩසටහන තුළින් මේ සද්ධර්මයේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් අපිට ලබා දෙමින් මේ භාවනා ක්‍රම පිළිබඳව ඉතාමත්ම නිර්වුල්ව අපට තේරුම් කර දුන් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහෝපාධ්‍යාය ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක ශාසන ධජ ත්‍රිපිටක ධාරාචාර්ය මහා කම්මဋ්ඨානාචාර්ය අතිපූජ්‍යනා වූ අරිධම ස්වාමින් වහන්සේටත් අපි අපේ නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම මේ ධර්ම දානමය කුසල කර්මයෙන් අත්පත් කරගත්තා වූ පුණ්‍ය මහිමයෙන් ඔබ වහන්සේට මතු බුද්ධ රාජ්‍යයම ලැබේවා කියලා අපි මේ මොහොතේදී ඉතසිතින් යුක්තව ප්‍රාර්ථනා කරනවා. අපි ඔබටත් ප්‍රාර්ථනා කරනවා බොහෝම පුණ්‍යවන්ත දවසක්, පුණ්‍යවන්ත සමයක් ඔබේ ජීවිතයට උදා වේවා කියා එසේ ප්‍රාර්ථනා කරමින් අපි අද දවසේ සද්ධර්ම වර්ෂාව වැඩසටහනින් සමුගන්නවා. සැමටම තෙරුවන් සරණයි.